පළවෙනි වතාවට මම සමගි ජන බලවේගේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ කැම්පේන් සෙන්ටර් එකේ ඉඳලා පුවත්පත් සාකච්ඡාවට සහභාගී වෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ ජනමාධ්‍ය සම්බන්ධව යම්කිසි වගකීමක් දරපු ජනමාධ්‍ය සම්බන්ධව යම්කිසි මැදිහත්වීමක් කරව පුද්ගලයෙක් විදිහට තමුන්නාසර හැම දෙනාටම ඉතාම සුබ උදෑසනක් සුබ කාලයක් ප්‍රාර්ථනා කරනවා. අපි මේ රටේ බරපතල දේශපාලන වෙනසක් සිදු කරන්න මැදිහත් වෙමින් සිදුවෙමින් තියෙන වෙලාවක තමයි මේ පුවත්පත් සාකච්ඡාව පවත්වන්නේ. මට අද මේ පුවත්පත් සාකච්ඡාවේදී දීර්ඝව ප්‍රතිපත්ති කාරණා කතා කරන්න තියෙන දෙයක් තිබුණට ඊට වඩා වැදගත් ප්‍රශ්නයකට අපි මුලින්ම මැදිහත් වෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඊයේ අපේ රටේ ජනාධිපතිවරයා එක ප්‍රකාශයක් කරා. එතුමාගේ උත්සවයකට ගිහිල්ලා මේ මෙතන කන්ස්ටිටියුෂනල් ක්‍රයිසිස් එකක්, එහෙම නැත්නම් විවස්ථාමය අර්බුදයක් අපේ රටේ ඇති වෙලා තියෙනවායි කියලා. ඒක ඇත්තටම එතුමාම නිර්මාණය කරමින් ඉන්න අර්බුදයක් කියලා තමයි මගේ තේරුම් ගැනීම. විශේෂයෙන්ම එතුමා කියපු සමහර අංක පවා වැරදි. එතුමා ප්‍රකාශයක් කෙරුවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 106 වෙනි වගන්තිය තියෙනවායි කියලා. මැතිවරණ කොමසාරිස්තුමා පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරන්න අවශ්‍යයි කියලා 106 වෙනි වගන්තිය තියෙනවායි කියලා තමයි එතුමා කිව්වේ. 105 106 සම්පූර්ණ අධිකරණය සම්බන්ධ වගන්ති තියෙන්නේ. ඒක වගන්ති විදියට ගත්තත් එතුමාගේ වයස නිසා එතුමා දන්නවා මෙවුවා. නමුත් එක්ක අමතක වෙනවා, එක්ක කවුරු හරි හදිස්සිය මතක් කරපේක වැරදියට කියවෙනවා. 106 තියෙන්නේ අධිකරණයේ සිටින්ස්, පබ්ලික් සිටින්ස් කොහොමද කරන්න කියලා. ඒ වගේම 105 තියෙන්නේ සම්පූර්ණම මේ කෝට්ස් එස්ටැබ්ලිෂ්මන්ට් කියන එක. ඒ කියන්නේ අධිකරණ පද්ධතිය ගොඩනැගීම කියන එක. එතුමා මේ හිතේ තියාගෙන කියන්නේ විශේෂම ඉලෙක්ෂන් කමිෂන් එක ගැන. අපේ ව්‍යවස්ථාව 103 ආරම්භ වෙන වගන්තිවල 104 සී වල තියෙනවා ඡන්දයක් පවත්වන අවස්ථාවක ඡන්ද කොමසාරිස් කාර්යාලය පොලිස් දෙපාර්තමේන්තුව එක්ක වැඩ කරන්න ඕනයි කියලා. එතන ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් පොලිස් කියලා කියන්නේ පොලිස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක වැඩ කරන්න තියෙනවා. පොලිස් ඩිපාර්ට්මන්ට් කියන එකේ තමයි රෙප්‍රසන්ටේෂන් එක විදිහට ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් පොලිස් IGP කියලා කියන්නේ. මෙතුමා කියනවා මේ IGP සම්බන්ධව ශේෂ්ඨාධිකරණය කියපු මතයයි පාර්ලිමේන්තුව කියපු මතයයි අතර වෙනසක් තියෙන නිසා IGP ගෙන් අහන්න ඉලෙක්ෂන් කමිෂන් එකට බලයක් නැහැ කියලා 106 වෙනි වගන්තිය. 106 වෙනි වගන්තිය එහෙම එකක් නැහැ. නමුත් 104 සී වල මේක සම්බන්ධ ප්‍රකාශයක් තියෙනවා විවස්ථා. ඒ අනුව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පොලිස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න අවශ්‍යයි කියලා තියෙනවා. ඒක ඉන්ස්පෙක්ටර් ජෙනරල් කියන එකේ අදහස තමයි පොලිස් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ. මේ වගේම කොහොමත් ලංකාවේ සියලුම දෙපාර්තමේන්තු මැතිවරණයක් ඩෙක්ලරේෂන් ඔෆ් ඉලෙක්ෂන් කියන දිනෙන් පස්සේ, ඒ කියන්නේ මේ මැතිවරණය සම්බන්ධව නම් ජූලි මාසේ 17 වෙනිදායින් පස්සේ සම්පූර්ණම අපේ රටේ සියලු දෙපාර්තමේන්තු 98ක් තියෙන ලංකාවේ සියලු දෙපාර්තමේන්තු වැටෙනවා ඉලෙක්ෂන් කමිෂන්ගේ පර්වියු එකට, ඉලෙක්ෂන් කමිෂන්ගේ බලයට. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ අනිත් දෙපාර්තමේන්තුවට උඩින් තියෙන එකක් නෙමෙයි. අනිත් දෙපාර්තමේන්තු 98 ඇතුළෙම තියෙන දෙපාර්තමේන්තුවක් තමයි පොලිස් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ඩිරෙක්ටිව්ස් ගන්න, ඒකේ ඉන්න අපි හිතමුකෝ ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්ත බාරව ඉන්න සීනියර් DIG දැන් මේ වෙලාවේ නම් ඒ වාගේ පුද්ගලයෙකුට ඍජුවම ඩිරෙක්ටිව්ස් ගන්න සිද්ධ වෙනවා ඉලෙක්ෂන් කමිෂන් ඩිපාර්ට්මන්ට් එකේ. ඒ නිසා මේ වෙලාවේ මේ නැති ප්‍රශ්න මෙව්ව හරියට අර අපි දන්නවානේ අර ඇඩ්වර්ටයිසින් වල මදුරුව හදලා මදුරු කොයිල් විකුණනවා වගේ තියෙන්නේ. ඒ වාගේ ප්‍රශ්න හදලා ප්‍රශ්නෙට උත්තරේ මම කියලා එයාම ඉදිරිපත් වෙනවා. ප්‍රශ්නේ හැදුවෙත් එතුමාමයි. දැන් එතුමාට මතක ඇති එතුමා පාර්ලිමේන්තුවේ ආවලා දවසක් කිව්වා මේ ව්‍යවස්ථාදායක සභාව කන්ස්ටිටියුෂනල් කවුන්සිල් කියන එක පාර්ට් ඔෆ් ද එක්සෙකටිව් කියලා. ඒක එක්සෙකටිව් ප්‍රෙසිඩන්ට්ගේ කොටසක් කියලා, දිගුවක් කියලා. මේකට මම ඉතාම පැහැදිලිව පාර්ලිමේන්තුවේදී එතුමාට අභියෝග කරා. ඒක එක්සෙකටිව් ආම් එකේ ජනාධිපතිවරයාගේ දිගුවක් නම් ඒකේ සභාපති වෙන්නේ ඇයි කතානායක කියලා. කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ සභාපති කතානායක, එහෙම වෙන්නේ ඇයි කියලා.
නමුත් එතුමා ඒකට උත්තර දුන්නේ නැහැ එදා. එතුමා නිකන් කිව්වා නෑ ඒක විධායකයේ කොටසක් කියලා. ඊයේ එතුමා මේ වෙනදනකට ගිහිල්ලා කියනවා කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක කියන එක දැන් කතානායකයේ කොටසක් කියලා. මෙයා තමන් කැමැති කැමැති විදියට ව්‍යවස්ථාව පවා වෙනස් කරනවා. ඒකයි මම කිව්වේ මේක නොතේරෙන අය මේක බාර ගන්නවා. 106 කියලා කියන්නේ අධිකරණයේ සම්බන්ධව තියෙන වගන්තියක්. නිකන් බොරු වගන්තිය ඇවිල්ලා එළිය කියනවා. අර ඉන්න එතන ඉන්න മന്ത്രിවරුත් මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ. ඒගොල්ලන් මැජික් වගේ අහගෙන ඉන්නවා. 104 සීවල තියෙන කොටසක් 106 තියෙනවායි කියලා නිකන් රටට කියනවා ලංකාවේ ජනාධිපති. ඒ නිසා මේවා ඔක්කොම විහිළු. අපි විශ්වාස කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය ඇතුලේ මේ මැතිවරණය ඉතාම ශක්තිමත්ව පවත්වන්න සියලු දේ දැන් සූදානම් වෙමින් තියෙනවා. අපේ විශ්වාසය මේ රටේ මේ මොහොතේ මැතිවරණයේ හමුවේ ප්‍රධාන අභියෝග තුනක් තියෙනවා. නායකත්වය, වැඩසටහන සහ කණ්ඩායම, leader, program and the team. මේ තුනම එකම විදියට ශක්තිමත්ව පිහිටපු දේශපාලන බලවේගය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන සමිජ ජන බලවේගය පමණයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දේශපාලන ගමන් මාර්ගයේ ජනාධිපතිතුමාම කියනවා විවස්ථාවේ 3-4 වගන්තිවල මූලික පරමාධිපත්‍ය පිළිබඳ කාරණය ජනතාවට තියෙන්නේ කියලා. රටේ පරමාධිපත්‍ය අයිතිකාරයා පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවත් නෙමෙයි රටේ ජනතාව. එතකොට ජනතාවට මේ පරමාධිපත්‍ය භුක්ති විඳින්න ලැබෙන අවස්ථාව තමයි ෆ්‍රැන්චයිස් එක කියන්නේ. එහෙම නැත්නම් ඡන්දය කියන්නේ. ඒක කඩක් අප්පල් කරන්න විධායකයේ පුද්ගලයෙකුට කිසිම ඉඩක් නැහැ. මේක සීමාවට එහා එතුමා කරන්න ගියොත්. මෙන්න මේක ඉතා වැදගත්. මේක සීමාවට එහා මේ ඡන්ද පිළිබඳ ප්‍රශ්නයට විධායකයේ මැදිහත් වුණොත් ජනාධිපතිවරණයෙන් පස්සේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙන්න ඉඩ තියෙනවා. මේ කරන මැදිහත් වීමට එරෙහිව අධිකරණයට මේක වෙන පුද්ගලයෝ මේ රටේ ජනතාව ඊළඟ ආණ්ඩුවක් ඇතුළේ යන්න ඉඩ තියෙනවා. ඒ කාලේ හිටව විධායක ජනාධිපතිවරයා මේකට කරමු මැදිහත් වීම කියලා. ඒ කාලේට මුක්තිය නැති වෙන නිසා එතුමාලා ඉතාම කල්පනාවෙන් මේ වැඩේට මැදිහත් වෙන්න කියලා තමයි අපි කියන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ප්‍රජාතන්ත්‍රීය රටක මැතිවරණ ආකෘතියට බලපෑම් වෙන ආකාරයෙන් විධායකයේ වැඩ කිරීම ඉතාම වැරදි සහගත දෙයක් කියලා අපි පැහැදිලි කරන්න කැමැතියි. තමුන් ආසලට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තර දෙන්න පුළුවන්. ඔබතුමාගේ ඔබතුමා ප්‍රකාශ කරන සමහර දේවල් වලින් දැන් අපි දන්නවා කොටාවේ මහත්යේදී කොටාවේ මහත්යා ගෙරෙන එකක මාතෘකාව වෙනවා. සමහර වෙලාවට පාසු ප්‍රහාරයේ වාසිය එතකොට මේ මුස්ලිම් විරෝධය රට විකිනීම දැන් මේ මාතෘකා වලට ඔබතුමාලා සහයෝගය දීලා තමයි කොටාවේ මහත්යා ගෙන මේ පාර ඔබතුමාලා ළඟයි වගේ වන නැද මෙහෙමයිනේ. දැන් දේශපාලනයේ මාතෘකා කියන ඒවා වැටෙන්නේ ඒ සන්දර්භ ඇතුලේ. උතුරේ යුද්ධයේ තියෙන කාලේ ජනාධිපතිවරණයක් එනකොට මාතෘකාව උතුරේ යුද්ධේ. කොවිඩ් කාලේ මැතිවරණයක් එනකොට මාතෘකාව සෞඛ්‍ය. එහෙම නැත්නම් ඒ කොවිඩ් ආදාහණය. ඒ වගේ ඒ මැතිවරණ ඇතුලේ තියෙන මාතෘකාවට තමයි ඒ මැතිවරණ වේදිකාවල ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඒක ඔබතුමා කියනවා වගේ දේශපාලන බලවේග සියල්ලම විවිධ දේශපාලන කෝණවලින් ඒවට අභියෝග කරලා තියෙනවා. ඒවට එකතු වෙලා තියෙනවා. මේ මොහොතේ මම කිව්වේ මේ මොහොතේ ආර්ථිකය තමයි මාතෘකාව. ඒක එක්ක තමයි අපි ගැට ගැහිලා ඉන්නේ කියලා. ඔබතුමා අහන ප්‍රශ්නේ මට තේරෙන විදිහට මම ආපහු වරණගා ගත්තොත් ඔබතුමා අහන්නේ ඒ කාලේ තිබුණා වාගේ මාතෘකාවක් දැන් තියෙනවද කියලානේ. මාතෘකාව තමයි ආර්ථිකය. ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මම ඉතාම ස්තුතිවන්ත වෙන මේ ප්‍රශ්නේ. මේක සම්පූර්ණම රිටොරික් එකක් එතුමා හදන්නේ. ඒකට අපි කියනවා අලංකාරිකයක් කියලා. ඒ කියන්නේ අපේ රටේ ආර්ථික ප්‍රශ්නේ ප්‍රධාන මාන තුනක් තියෙනවා. එකක් තමයි අපේ රටේ විශාල බැලන්ස් ඔෆ් පේමන්ට් ඉෂුව එකක්. ගෙවුම් ශේෂ අර්බුදයක් තියෙනවා. අපිට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැහැ අපේ වියදම් පරිමහන්න ණය සේවාකරණය කරන්න. මේක නිසා හැමතිස්සෙම ට්‍රේඩ් බැලන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ලොකු ගෙවුම් ශේෂ අර්බුදයක් අපේ රටේ තියෙනවා. ඒක එකක්. දෙවැනි එක අපේ රටේ ආණ්ඩුවට ඕන කරන මුදල් නැහැ ආණ්ඩුවේ වියදම් කරන්න. ඒකට අපි කියනවා බජට් ඩෙෆිසිට් එක කියලා. එහෙම නැත්නම් ඒකට අපි කියනවා අයවැය හිගය කියලා. මේ දෙක සමහන් කරන්න විවිධ ආණ්ඩු ණය ගත්තා. ඒ ණය ගෙවන්න බැරුව දැන් ණයත් අර්බුදයක් වෙලා තියෙනවා. ඒ නිසා ගෙවුම් ශේෂ අර්බුදයයි අයවැය හිගයයි ණය අර්බුදයයි කියන අර්බුද තුනක් එකට ගැට ගැහිලා තියෙන්නේ. මේ ජනාධිපතිවරයා මේ අර්බුද තුනෙන් එකක්වත් විසඳලා නැහැ. ඉතින් පැහැදිලිව මම වාක්‍යයක් විදිහට කියන්නේ මේ අර්බුද තුනෙන් එකක්වත් විසඳලා නැහැ. එතකොට ඔබතුමා අහන ප්‍රශ්නේ එහෙනම් කොහොමද ගෑස් තියෙන්නේ? එහෙනම් කොහොමද ලයිට් තියෙන්නේ? එහෙනම් කොහොමද තෙල් තියෙන්නේ කියලා අහන්න පුළුවන්.
ඇත්තටම අපේ රටේ අර විදේශ මූල්‍ය ක්‍රියාදාමය සිදු වුණේ අපේ ආණ්ඩුව විසින් ඒ විදේශ මූල්‍යයන් යොදා ගන්නා වූ ක්‍රම නැත්නම් ඒ යොදා ගන්නා වූ මාවද්‍ය මත. ඒ අනුව දැනට ණය ගෙවන්නේ නැති ණය මූල්‍යකරණයක් වෙන්නේ නැති තත්වයක් තුල ආණ්ඩුවට හැකියාවක් ලැබිලා තියෙනවා මූලික අවශ්‍යතා ටික ගේන්න. ඒ නිසා ගල්ලංගුරු ටිකයි තෙල් ටිකයි ගෑස් ටිකයි ගේන්න පුළුවන්. ඒක මිසක අලුත් ආයෝජන අවස්ථා කිසිම දෙයක් අලුතෙන් වැඩි වෙලා නැහැ. කොටිම්ම කියනවා නම් වරාය නගරය දැන් අවුරුදු දෙකක් මේ ආණ්ඩුව බලේ හිටියානේ. ලොකු කතා කිව්වනේ අපි FDI මෙහෙම කරනවා අරහෙම කරනවා අර මේ ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් මෙච්චර වැඩි කරනවායි කියලා. හැබැයි එක අර ඩොලර් 7ක් වත් ඒකෙන් ගෙනල්ලා නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව කොයි පුද්ගලයා මේ ආණ්ඩුවට ආවත් මේ මොහොතේ ඔය ආකෘතිය ඇතුලේ ගෙනියන්න පුළුවන්. මොකද මේ ණය ගෙවන්නේ නැතුව. හැබැයි අපේ රටේ ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. මිනිස්සු විශාල බදු බරකට වැටලා තියෙනවා. මේ තෙල් තියෙන, ගෑස් තියෙන, ගල්ලඟුරු තියෙන රටක් පමණක් නෙමෙයි ජනතාවට තියෙන මේ බදු බර අඩු වෙච්ච, රටේ ආර්ථික වර්ධනය වැඩි වෙච්ච, ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වෙච්ච රටක් හදන්න වෙලා තියෙනවා. අන්න ඒක ඇතුලේ තමයි අපි මේක බලන්නේ. ඒ නිසා ඔය රිටොරික් කියලා මම මේවට කියන්නේ, පොලිටිකල් රිටොරික්, දේශපාලන අලංකාරික දාලා තමයි මේක වහලා තියෙන්නේ. එතුමා වටේට ඉන්න ඇයට මේක තේරෙන්නේ නැහැ. නමුත් අපි මාධ්‍යයට කියන්නේ මේක සම්බන්ධව පළල් සංවාදයක් නිර්මාණය කරන්න ඕන. මෙතුමාගේ ආර්ථික වික්‍රමය මොකද්ද කියලා එළියට කියන්න. ඒක තමයි හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. නෑ දැන් මෙහෙමනේ, ඔබතුමා කියන එකම දැන් මෙහෙමනේ, ජනතාව තේරුම් ගනිමින් ඉන්නවා කියලා තමයි මගේ තේරුම් ගැනීම. ඒක වෙනම එකක්. ඒක අපි බලන්න පුළුවන්. හැබැයි මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසාන කාර්තුවේ වෙච්ච අර්බුදයට සාපේක්ෂකව නෙමෙයි දේවල් මේවා තේරුම් ගනිමින් ඉන්නේ. එහෙම නැතුව රටට සාපේක්ෂකව නෙමෙයිනේ. අපේ රටේ ණය අර්බුදේ, අපේ රටේ ගෙවුම්ශේෂ අර්බුදේ, අපේ රටේ අයවැය හිගය කියන ඒවා දිගටම තියෙනෙව්වා, තිබිච්චෙව්වා. මේක කලමනාකරණය කරගන්න ගෝඨාභයට බැරි වීම ඇතුලේ ගෝඨාභය මේ කඩාවට්ට ගත්තා. ඒ කඩාවට්ට ගැනීමට සාපේක්ෂව මෙතුමා ඇවිල්ලා මම සියලු දේ දත් සියල්ල දත් පුද්ගලෙක් වගේ පෙන්නුම් කරනවා. හැබැයි මම ඒකයි පැහැදිලි කරේ, මේක සම්බන්ධව පළල් සංවාදයක් මේ ඊළඟ දවස් 45 අපේ රට ඇතුලේ තමුන්නාන්සලාගේ සහයෙන්, මාධ්‍ය සහයෙන් කරන්න ඕන. එහෙම නැතුව නිකන් ඔය හිතේ හොදිසියට දැන් තෙල් තියෙනවා ආර්ථිකය ගොඩ ගියා කියලා එහෙම එකක් නැහැ. ඇත්තටම තෙල් තියෙන එකයි ආර්ථිකය ගොඩ ගියා කියන එකයි දෙකක්. ඒක ඔබතුමා කියන එක ඇත්ත. ජනතාව ඒක තේරුම් ගන්නේ කොහොමද කියන එක අපි ඒක සම්බන්ධව පළල් සංවාදයක් දැනටත් කරමින් ඉන්නවා. මම විශ්වාස කරනවා ජනතාව ඒක පැහැදිලිව තේරුම් ගනී කියලා. නැහැ, මෙහෙමනේ, ජනතාව තේරුම් ගැනීම කියන එක මැතිතුමා ඒක සාපේක්ෂ කතාවක්නේ. ජනතාව මම හිතන්නේ තේරුම් අරන් කියලා. ඔබතුමා කියන නිසා මම කියන්නේ ජනතාව තේරුම් ගනීද කියලා අහුවනේ. ඒකට තමයි කිව්වේ මේ සංවාදය ඉතා වැදගත්. මේ දේශපාලන ප්‍රශ්න තේරුම් ගන්නේ සංවාද ඇතුළේනේ. දැන් මේ සංවාදය ඉතාම වැදගත්. මොකද මේ ප්‍රධාන මේ රටේ ආර්ථිකයේ ගැටලුව මොකද්ද කියන එක පිළිබඳව සංවාදයක් ඕන. එහෙම නැත්තම් බෑ. ලෙඩේ මොකද්ද කියලා හොයාගන්න නැතුව බේත් හොයන්නත්, දොස්තරලා මාරු කරන්නත් බෑ. ඊළඟට දෙවෙනි එක, මේ රටේ ඒ ආර්ථික අර්බුදය විසඳන්නේ කොහොමද කියන එක බ්ලැක් ඇන්ඩ් වයිට් කතා කරන්න ඕන. නිකම් විහිළු කරන්න බෑ. මම කියන්නේ ඒ ප්‍රශ්නේ කතා කරන ප්‍රමාණයට සාපේක්ෂකව ඔය අදහස දුරම් වෙනවා කියලා.